ඉස්කෝලේ කාලේ හම්බ වෙච්ච සුපිරි චරිත පාට් 2 කප්පං කාරයෝ සුදු මල්ලි මාව දැකලා තියෙනවද නෑනි දන්නේ නෑනි ජොරායිය අහලා නැහැ ජොරායිය 10 අවසරේ නෑනි අර සිංහල එක කේස් එකක් දාගත්තේ නෑනි මොනවද කන්නේ බිස්කට් අද සල්ලි තියෙනවා කනේ නෑනි රුපියල් 100ක් ගන්නද රුපියල් 100ක් 50ක්වත් නැහැ 50 නෑනි ඔය යන්නේ කැන්ඩින් ඕ ආ මල්ලි ඔය කළු මල්ලි මේ ඕ ඔබ බ්ලෙන්ඩ් දෙයක් කරගෙන ෂෙප් එකේ ගෙනේ පන්ති යවිලේ කෑම කනවු ඉතින් දැන් ඔය ළමයි දන්නවා කුලක මේලේ සහ කුලක චේතනිය අතර තියෙන මූලිකම වෙනස අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ වෙන් රූප සටහන් අඳින්නේ කොහොමද කියලා කවුද දන්නේ හෑ ඔබ කෑම කනව නේද ඇත්ත කියපන් කටේ මොනවද තියෙනව නේද නැති වෙන්න බෑ බොරු කියන්න එපා ප්‍රින්සිපල් සර් මේ බලන්නකෝ අර කොණ්ඩේ වනාගත්ත ගෝරිල්ලා වගේ කස කෑම කකා ඉන්න අර බලන්න බොරු මාසි දාන්න එපා හරිද ඔයා දාන්න බොරු කරන්න එපා කතරප එළියට දාපන් තිනේවා යකෝ දාපන් මාටුලි ඉවරයි දාපන් යකෝ පිටතර නයි අරින එකා කෙල්ලෝ මට ලොකු නෑ බං ඡය දිගල් වඩි 20ක් මම එනකොට අපේ සමන්න වට කරගෙන 10ක් මම තනියටින් ගැහුවේ රවිඳු බණ්ඩාරනායක අර රැවුල තියන්නේ ඒලෙල ICTින කරන්නේ ළඟදී අර හැවුල ග්‍රවුන්ඩ් එක වරුදු උත්සවයක් තිබ්බේ උඹලට මචං සර් වෙන්නේ නැහැ හරිද? අද මචං මට තාම අයියා. මොකද අපිත් එක්ක පොඩි කාලේ ක්‍රිකට් ගහලා තියෙනවා. මේ එක බොක්කේ හිටි. පාචා පාචා. මොකද මේ මචං කියන්නේ මොකද? මෙයාම දෙන්න බෝලට ගන්නවා. මම බෝල් එකක් තියෙනවා මේ රවිඳු අයියට ක්‍රිකට් බෝල දාලා. කොස්සාධිපති. කවුද කොස්සා ඉල්ලන්නේ? අනේ මේ උඹලා පන්ති උන්ට මේ පන්ති අතු ගන්න අපි මේ කොසු වෙන්නේ නැහැ. මොකද මේ ඔය නිල් මිට තියෙනක අපේ කොස්ස. උඹලා මේ ඊනේ අරන් ගියෝක. ඔය බලහන් 10 බී කියලා ගහලා තියෙන්නේ. අනේ මම නිකන් පච කියන්නේ බබා අපේ පන්ති රුපියල් 10 කන්න දාලා එකතු කරලා ගත්ත කොස්ස උඹලා මේ නිකන් උස්සලා. සානක ඇයි මේ? මම සපේ කොස්ස අරගෙන ගිහිල්ලා මේ හැම දෙන්න පුළුවන් ද කියන්න කොස්ස මේ අමාරුවෙන් ගත්ත කොස්ස ඉදලා දෙන්න ඉදලා මම ප්‍රාදේශික බෙදා හරින්නම් අපේ අයියගේ කම්පියුටරේ තිබිලා මම ෆිල්ම් එකක් බලන්න ගත්තා ටයිටැනික් කියලා කොල්ල කෙල්ලගේ චිත්‍රයක් අඳින සීන් එකක් තිබ්බා අම්මෝ උඹගේ පින්නයක් තියෙනවා නම් දියන් මම දාලා දෙන්න පට TV සීරීස් එකක් අහුණා Game of Thrones කියලා පළවෙනි එපිසෝඩ් එක විතරයි බලන්න හම්බුනේ යකෝ ඒ එපිසෝඩ් එකේ අන්තිමට උඹගේ පින්නයක් තියෙනවා නම් දියන් මම දාලා දෙන්න ඊලේ කියද්දි මචං අනිවාර්යයෙන්ම කොටුකුඩු දානවා හරිද උඹ කෝකටත් ලෑස්ති කරන් ඉඳහන් වාර්නිෂ් කොලයක් ඒක ඇතුලෙන් බලද්දි කොටු ටික අයින් වෙලා පේනවා ඉතින් මේ වගේ මට අමතක වෙච්ච සහ ඔයාලට මතක් වෙච්ච තවත් චරිත තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න